கஸ்தலா அதுக்கு அப்புறமா தமிழ் போடுவா பல்லுவா கொள்ள செட் கண்ணுவா மிலிட்கார் கொட்டணுவா திருமண தலை பீடி காணுவா ஏனுங்க ஹெட்ட கட்ட காணுவா திருமண தலை பீடி காணுவா கஸ்தலா அதுக்கு அப்புறமா தமிழ் போடுவா தசர அதுக்கு அப்புறமா தேனுங்க ஹெட்ட கட்ட காணுவா சாரி கட்ட காணுவா மாத்தே ஹவுது ஐய் முகது மாத்தே முகுத் கபா கண்ண முகுத் தீனோது கபா கண்ண தீனோ மகி ரவுல ஓயிதி மு ரவுல கேபு தமை தட்டேக்கு கொண்டி தீன கட்ட ஓகல் கிவே நே மாத்தே கபா கண்ண முகுத் தீனோ கஸ்ல அது නියම වෙලාවටයි මේ බලනවා අපි මේ මේ ගීතර මේ තියෙන කැඳ ගහේ මේ අර වහලෙට බර වෙලා තියෙන අතු දෙකක් ඔය උස අතු දෙක මේ දෙක පොඩ්ඩක් කපා ගන්න ඕනේ මේ කැඳ ගහේ අපරාධනේ මාත්තු මේ කැඳ ගහේ අතු කපයි ඇයි අපෝ මේ කැඳ කොළ ටිකක් අඩා ගත්තා නේ මේ හැලප ටිකක් අදාගන්න පුළුවන් නෝන නැද්ද ගෙදර ඇයි හැලප අච්චුර තියලා අදාගන්න හැලප ටිකක් නෝනගේ මේ 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 මගේ උතර තියෙන්නේ තමුසගේ උතර තියෙන අතු ටික ඉතින් මටත් කපා ගත්තා ඒක ඉතින් තමුස මොකටද කපන්නේ ඉතින් කපහන්කෝ මේ තියෙන්නේ පොරෝ පොරෝර බනාසිය පොරෝර බනා නයින මඩ මේ පොරෝ හොඳ පොරෝ 50ද පොරෝර බනා මේ දැන් තමුසෙට බැරි නම් ඇයි ඕවා කියන්නේ තමුස දැන් කිව්වේ ගස්වල අතු කපනවා තැඹිලි බානවා කියලා එම් කිව්වේ අවු තැඹිලි බානවා කිව්වේ ඇයි දැන් කිව්වේ කෑ බොරු කතා කියන්නේ මාත් මම තැඹිලි බානවා කිව්වේ නෑ එහෙනම් මොකටද කිව්වේ මං කිව්වේ තැඹිලි බොනවා කිව්වේ ඒ කියන්නේ අපි බාලා තිබ්බොත් තමුස බොනවා ඕ ඒ කියන්නේ තමුසේ තැඹිලි ගාකට නැගල තැඹිලි වල්ලක්වත් බා ගන්න බෑද? වල්ලක් කතා කරනවා මහත්තයා ඉන්නේ. මේ අතු තියෙන ගාකට නැගින්න බෑ මං කොහොමද තැඹිලි ගාකට නැගින්නේ? ඉතින් ඔයි මොකටද තමුසේ බැරි වැඩ කියන්නේ එහෙනම්? බැරි වැඩ කියන්නේ ගස්වල අතු කපනවා, බල්ලෝ නාවනවා, කොල්ලෝ බය කරනවා. මොකද්ද ඔය කොල්ලෝ බය කරනවා කියන්නේ? කොල්ලෝ බය කරනවා කියන්නේ මහත්තයා මේකයි ඔය ගෙවල් වල ඉන්නවනේ මැරෑටි කොල්ලෝ පොඩියෝ. ඔව් ඔව්. ඔය කන්නේ පොඩි නැති උන්. උඹ බය කරනවා. කොහොමද බය කරන්නේ මට කියන්න නිකන් විස්තර කරලා පොඩක් කියන්න. අයගන්නේ මේමයයි. දැන් ඔන්න මං දවසක් යනකොට අම්මගෙන බත් පිගාන අතේ තියාගෙන. ඔව්. ගේතු ගාව බලන් ඉන්නවා. මැරෑටි කොල්ලා ඉන්නවා. පොඩි එකා. බත් කන්නේ. බත් කන්නේ. මං ඒව මොකද කියලා. කොල්ලා බත් කන්නේ. මං කව බය ඉන්න මං බය වෙන්න එපා මං බය කරලා දෙන්නම්. හරි. මං ගියා ළඟට. ඔව්. පුතා අම්මා අතේ දින බත් කන්න මගේ බැටියෝ කිව්වා. ඔව්. එහෙම තමයි මැරෑටි කොල්ලා. දත්ත පොරෝ. දත්ත පොරෝ. කොල්ලෝ තෝ අම්මාගේ දින බත්තික කනවද නැත්නම් තෝගේ බත්තික මං කන්නද කියලා ඇහුවා. ගාලා පැනගම් බත්තික. අමුසේ කයි කියලා බය වෙනවා කොල්ලා. කොල්ලා බය වෙනවා. හොඳයි හොඳයි ඒක ඇටි හොඳයි. ආයෙ දවසක්. ඔව්. අම්මා කෙනෙක් මේ කිරිබොන දරුවෙක් අතේ තියාගෙන ඉන්නවා. ගේට්ටුව ගා. මං ඇව මොකද කියලා. ඔව්. බබා අම්මා කුක්කු බොන්නේ නැහැ කිව්වා. මං කව බය වෙන්න එපා මං බය කරලා දෙන්නම්. හරි හරි. බත්තික පස්සේ පස්සේ මොකද උනේ? පස්සේ මම බබා ගාවට ගිහිල්ලා කිව්වා බබා අම්ම කුකු බොන්න පටියෝ කියලා. මු ගෑවා. ගත්ත පොර. තෝගේ අම්ම කුකු තෝ බොනවද නැත්තම් තෝගේ අම්මගේ කුකු මං බොන්නද? කියලා මං කට අදාළ තැනට ලං කළා. ඔව්. තාර් ගාල කඩට වැදි. ළමයා පයින් ගහන්න ඇති නෑ නෑ බබාලා තාත්තා ළඟ ඉන්නවා හරි 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 දැන් මෙහෙමයි අපේ ගෙදර නම් ඉතින් එහෙම බය කරන්න කොල්ලෝ නෑ ඒක නිසා අල්ලපු ගෙදර පැත්තට යන්නකො බලන්න කොහේ හරි මේ පැත්තේ එහෙම කරන්න එපා මාත්‍ය අපි තමාරුවෙන් ජීවත් වෙන මිනිතු මාත්‍යලා විතර කොතන ඇඳලා කරලා ඉරි ෂර්ට් එක අහගෙන ඉච්චෙම හරිද එන ගහනනි මාත්‍ය අපි ජීවත් වෙන අපිට මොකක් හරි දෙන්න ඕන මාත්‍ය ඉතින් තමුසෙට දෙන්න වැඩක් නැත්තම් මම මොකද දෙන්නේ නෝනා ගල කොටමුද මිරිස්තර කොටමුද මේ කොටන්නේ මිරිස් ගැට තියෙන්නේ බෑ ඔයි එහෙනම් මාත්‍ය තලේ පිරිකම්
නෑ තලේ මොට්ට වෙලා නෑ තාම. මාතේ මොට්ට වෙලා නෑ කිව්වේ ඉර. මේ මාතේ තල. තල දෙක වෙලා නෑ. කියන්නත් බෑනේ මේකගේ තත්ත්වය පැහැදිලිලා තියෙන විදිහට. තලේ මොට්ට නෑ කිය. මේ තමුසේ මේ අනුන්ගේ තල මොට් පීරිගගා මොහොත්තිය තියෙන්නේ තමුසේගේ තලේ මොහොත්තිය ගන්නවා කො. අර නෑ මාතේ. ඇයි? මං කැමති නෑ අනුන්ගේ පොල් ගන්න. ඒ මොකද ඒ අනුන්ගේ පොල් ගන්න කැමති නේ කියන්නේ? පවුල රට ගියානේ. පවුල රට ගියා. ඔව්. ඒ කියන්නේ යව්වද කේ? රට යව්වා නාස්තිය වැඩි. ආ. නාස්තිය ගෙදර ඉන්නකොට නාස්තියමයි. සමුදෙට කිව්වා මොකද අපේ ගෙදරත් ওই ටිකමනේ. ඇත්තද? කෑනු ඕම තමයි. අපි මොනතරම් මහන්සි වෙලාද කීයක් කරේ හොයාගන්නේ? නැත්තම් ඒ කියන්නේ කිසි මහන්සියක් නැතුව හරි ලේසියට එහෙම කාබාසිනිය කළා තමයි. මේ ළඟදී සමුදෙට කියන්නේ අපේ පවුලට මම රුපියල් 2000ක් දුන්නා. මේ පොලට ගිහිල්ලා සතියකට ඇතුළේ ඉන්නේ එළවලු බඩුවට ගේන්න කියලා. ගේන්න කි. මෙන්න මේ කියන්නේ හිස් අතින් ගෙදර එනවා. ආ බඩු නැහැ. ඔව් මං අහුව මොකද කියලා. ගෑණි කියනවා. සල්ලි නැති වුණා. මං අහුව මොන වෙලාවල සල්ලි නැති වුණේ? පස්සේ කී පොකට් ගැහුවා. අපේ ගෑණි පොකට් එකක් තිබ්බට පොඩි සල්ලි විතරයි පොකට් එකේ දාගන්නේ. දාන්නේ දාන්නේ. ලොකු සල්ලි සේරම දාගන්නේ මෙහේ. ආ බැංකුවේ. බැංකුවේ. ඔව්. බැංකුවේද මේ? මේ තංගල බැංකුවේ. නේද? ඒක 70ක් නේ. ආ අයියෝ අයියේ. ඔව් බැංකුවේ. තංගල බැංකුවේ කියන්නේ. ඒක බ්‍රාන්ච් එකේ. ඔව්. හරි හරි. හරි හරි. අපේ පවුලත් එහෙම තමයි. එහෙමද? ඔව්. පස්සේ මම අපේ ගෑණිකෙන් ඇහුවා. ඔව්. යකෝ 78ට අත දාලා සල්ලි ගන්න කම්බට තේරුන්නේ නැද්ද කියලා. ආ ඉතින් මෙන්න මේකේ කට රෝල් කරලා උල් කරලා කියනෝ කවුද දන්නේ සල්ලි ගන්න අත දැම්මයි කියලා. අන්න ඔන්න බලන්න ගෑනුන්ගේ හැටි. ඔව්. දැයිද දැන් රට කියන්නේ කොහෙද ගිය රට? ආ මැදපෙරදිග. ආ මැදපෙරදිග කියන්නේ හවුස් මේඩ් වැඩකට යන්නේ නැහැ. නෑ එන මවුස් මේඩ්. මවුස් මේඩ්. මවුස් මේඩ් කියන්නේ මීවල්ලන්. අරාබි අර අප්පා එහෙ මීයෝ ඉන්නවද උඹ? අප්පා අරාබියේ තරම් තඩි මීයෝ නැහැලු කොහෙවත්. ආ පවුල කිව්වේ. කවුද කිව්වේ? පවුල පවුල. ඒ කොහොමද අරාබි මොකටද කොහෙද ඉන්නේ මීයෝ? දැන් මීයෝ එනවනේ රට ඉදිකන්. රට ඉදිකස් වලට? රට ඉදිකස් වලට මීයෝ එනවා. එතකොට පවුල මොකද කරන්නේ? පවුලගේ කතරෙන් අල්ලනවා. මීයෝ මීවල්. ආ ආ දැන් අප්පා මම මීයෝ ගන්න තමයි දැන් ගෙවන්නේ. ඇත්තද? ඔව්. කොහොමද දැන් මේ මීයෝ අල්ලන මොකක් හරි හේ කියලා කෝස් එකක් කළාද? නෑ නෑ කෝස් එක මම මෙහෙන් කළා ඇති. මෙහෙන් කළා. හරි හරි හරි. දැන් එන තැන පඩි ගන්න කම්බෙනද? දැන් ගෙවන්නේ ඇට ගන්න. ඇට ගන්න කිව්වේ මීයන් ගැට ගන්නද? නෑ. රටේ ඉඳි කාලා දානවනේ මීයෝ. ඔව්. රටේ ඉඳි ඇට. ඒ ටික අරන් ගිහලා කාන්තාරේ යාට වැටේ හිටවන්නු. ආ. ඔව්. හැබැයි දැන් නම් පවුල කියලා වල තිබුණා මේ පොඩි මීයෝ අහුවෙන්නේ නැලු කතුල්ට. ආ එන ස්ප්‍රින් පැනල ඇති. පැනල පැනල මට පොඩි කතු පොඩි කතුරක් කියවන්න කිව්වා. පොඩි කතුරා පොඩි කතුරා කියවන්න කියලා තිබ්බා. දැන් එතකොට මෙහෙම පොඩි කතුරක් යව්වද තමයි? ඔව් යව්වා. පවුලගේ නංගි යව්වා.